අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණයක් සම්බන්ධව කෙනෙක් ප්‍රශ්නයක් මතු කළා ඔබ වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරන අවස්ථාවක භික්ෂුවක් අපවත්වන්නට යනවා ජීවිතය අත්හරින්නට යනවා යයි දකින අවස්ථාවක දෙවියන් එම භික්ෂුවට දිව්‍යෝචාව දුන්නා යයි කියලා ඔබ වහන්සේ අපිට යම්කිසි සිද්ධියක් පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කළා ගරු ස්වාමින් වහන්ස මෙම ප්‍රශ්නෙන් විමසන්නේ සිදුවත් අවසානන් දුෂ්කර ක්‍රියා කරන අවදීදී අනේක දුක් පීඩාවන් විඳි බව අපි ශ්‍රවණය කර තිබෙනවා අපි දන්නවා එවැනි අවස්ථාවක සිදුවත් අවසානන්ට දිව්‍යෝචාව ලබා දෙන්නට දෙවියන් පෙළඹුණේ නැත්ති ඇයි ස්වාමින් වහන්ස මෙහෙමයි නෝනා මෙතනදී ඇත්ත වශයෙන්ම මේ සිදුවත් අවසානන්ට දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ දිව්‍යෝචාව දුන්නාද නොදුන්නාද කියන කාරණේ ඇත්ත වශයෙන්ම මං ස්ථීරව කියන්නේ දන්නේ නැහැ නමුත් නෝනා මම මේ වෙලාවේ කියලා තින්නේ භික්ෂුවක් මේ ධර්ම මාර්ගය තුර ගමන් කරද්දී ධර්ම මාර්ගය කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගය තුර ගමන් කරලා ඒ භික්ෂුව මේ සිතයි කයයි දෙක අතහරින වෙලාවේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අතහරින වෙලාවේ දෙවියන් දිව්‍යෝචාව දුන්නා කියලා මම එතන කියන්නේ තේරුණාද නමුත් බෝධිසත්වෝ මේ දුෂ්කර ක්‍රියන කරන වෙලාවේ නෝනා කොතනකවත් මධ්‍යම ප්‍රතිපදාවත් තුලවත් ආරෂ්ඨාංගික මාර්ගය තුලවත් ගත කරපු කෙනෙක් නෙමෙයි උන්වහන්සේ මේ වෙලාවේ අන්තයත් තුලයි ඉන්නේ අන්තයක් කියන්නේ අත්ත කියලා මතානුයෝගයේ තුලයි ඉන්නේ සම්පූර්ණයෙන්ම ධර්මයෙන් බැහැර වූ මාර්ගයත් තුලයි උන්වහන්සේ මේ වෙලාවේ ගමන් කරන්නේ තේරුණාද ඉතින් ධර්මයෙන් බැහැර වූ ගමන් කරන වෙලාවේ උන්වහන්සේ කොතනකවත් උන්වහන්සේට මේ මොහොතේ මේ සිතකය අත්හරින්න ඕනේ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕනේ කියලා ධර්මයක් උන්වහන්සේ දැරගෙන හිටියේ නැහැ තේරුණාද එනිසා උන්වහන්සේ එවලේ නොනා මේ පංච උපාදානස්කන්ධය අතහැරීමක් කොයි වෙලාවකවත් සිද්ධ කළේ නැහැ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ තේරුණාද නමුත් උන්වහන්සේ ඉන්පස්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ අපිට උන්වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ තේරුණාද මෙතන බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයටයි පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අත්හැරන කාර්යය මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම අතහැරීමයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ ඒ මාර්ගය ඔස්සේ ගිහිලා තමයි අපි ඒව ජීවිතයට එකතු කරගත්තේ නමුත් උන්වහන්සේ අත්ත කියලා මතානුයෝගයේ තුලේ අන්තයක් තුල ගමන් කරන වෙලාවේ ධර්මයක් තුල ආරෂ්ඨාංගික මාර්ගයක් තුල මධ්‍යම ප්‍රතිපදාවක් තුල හිටියේ නැහැ අනික් කාරණේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හේතුඵල ධර්මතාවයන් අනුව කර්මය කර්මඵල කියන ධර්මතාවයන් අනුව උන්වහන්සේ අතීතයේ කළා වූ අකුසල් විපාකයක් නිසාමයි උන්වහන්සේට එවැනි අහය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ මොකද උන්වහන්සේ දේශනා කරනවා අපිට යමක් සිද්ධ වුණා නම් අපිට යමක් දුකක් සිද්ධ වුණා නම් වේදනාවක් සිද්ධ වුණා නම් සතුටක් සිද්ධ වුණා නම් ඒ සියල්ල සිද්ධ වෙන්නේ අපි සංසාරව කළා වූ අකුසල් විපාකයන් නිසා කියලා නමුත් උන්වහන්සේ එවලේ ධර්මය අවබෝධ කරගෙන හිටියේ නැහැ උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ මට මේ විපාක දෙන්න අකුසල් විපාකයක් කියලා උන්වහන්සේ එදා දැනගෙන හිටියේ නැහැ නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේටත් එදායේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන සිද්ධ වුණේ උන්වහන්සේ කළා වූ අකුසල් විපාකයක් නිසා ඒ නිසා නෝන කොතනකවත් භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරලා තියෙන මේ මොහොතේ මේ සිතත් කයත් පංච උපාදානස්කන්ධයත් අතහැරෙන මොහොතේ ඒවා දිව්‍ය තලයන්ටත් දැනෙනවා කියන ධර්මතාවය බෝධිසත්වයෝ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලෙට ගලප ගන්න අදාල්කම නැහැ. එක පැත්තකින් අකුසලයක් විපාකය දෙනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැර වූ අන්තයක් තුලයි ගමන් කරන්නේ නෝන. ඒ නිසා ඒ වෙලාවේ දෙවියන් දිව්‍යෝජාව නොදුන්නා වෙන්න ඒ ශක්තිය මතු නොවුණා වෙන්න පුළුවන්.